ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල වර්ජනීල් සියල්ල දිනිය නොහැකි බව මුරුත්ෙට්ටුවේ හිමි කියයි චක්‍රලේඛයට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සමන් රත්නප්‍රිය කියයි දිරන්නේ නැති ලන්ච් ෂීට් අද සිට තහනම් තවත් ප්ලාස්ටික් තහනමකට ඇමති අවධානය සියත වෙබ් සම්මාන ලබයි ප්‍රථමයෙන් දේශීය පුවත් රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ පිලිසී මියගිය ඉශාල්නීගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික කටයුතු අවසන් වුණා ඒ පෙරදිනිය ශික්ෂණ රෝහලේදී පෙරනවයක් පුරා මරණ පරීක්ෂණ කටයුතු සිදු වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා පිලිසී මියගිය ඉශාලිනීගේ සිරුර පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පෙරවරු 8:30ට ආරම්භ වුණා. එය පස්වරු 5:15 දක්වා පැවැත්වුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ප්‍රථමයෙන් CT ස්කෑන් පරීක්ෂණයකට මෘත ශරීරය භාජනය කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පසුකීදා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක්ද පත් කෙරුණා. ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් උයි ඊයේ පෙරවරුේ මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ වුණා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් එහි මූලික පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි. යම් අපරාධයකට ගොදුරු වූ තැනැත්තෙක් හෝ තැනැත්තියක සියදිවි නසාගත් පමණින් අපරාධයට සම්බන්ධ වූවන්ට අපේ රටේ නීතියෙන් ගැළවී යා නොහැකි බව මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරනවා. යම් අයෙකු සියදිවි නසා ගැනීමට පෙළඹ වූ අයට මරණ පරීක්ෂණ, පොලිස් පරීක්ෂණ සහ ආසන්න සාක්ෂි මත දඬුවම් දිය හැකි බවයි මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා අවධාරණය කරන්නේ. රිෂාඩ් බදුදීන්ගේ නිවසේදී පිලිසී මියගිය දැරිය සම්බන්ධව විවිධ මත අදහස් සමාජගත වෙමින් තිබෙනවා. සමහරුන් මෙය හුදෙක්ම පාට පක්ෂ දේශපාලනය තුළ ලඟු කිරීමට උත්සාහ දරනවා. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නීතිඥ ගුණරත්න වනිනායක මෙවන් අදහසක් පළ කළා. මෙම තනත්ය මියයන්ට පෙර වෛද්‍යවරයාට කියලා තිනවා මම ගිනි තියාගත්තා. ඒ මරණසන්න ප්‍රකාශය. ඒ මරණසන්න ප්‍රකාශය තමයි සාක්ෂියට පරිවර්තනය වෙන්නේ. එතකොට ඊට එහාට ගිහිල්ලා නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැහැ. ඒ ගිනි තියාගත්තා නම් සිවිධි හානි කර ගැනීම. ඒක තමයි මේ නඩුවේ තියෙන ස්වභාවය. හැබැයි නැවත මෙම මෘතදේහය ගොඩ ගන්නවා, නැවත වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයකට දානවා. මේ එක එක උම්මනාව මත සිද්ධ වෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. හේතුව මේව දැරුවියට යම්කිසි අපරාධයක් සුදානම් ලිංගිකව නැත්තම් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙලා තිනවනා ඒ ක්‍රියාත්මක කරන්නත් හැකියාවක් නැහැ ඒ මිහි ගිහිල්ලා. එතකොට මිය ගිය තැනැත්තකට සිදු ලිංගික අපරාධයක් නඩු පවරන්න හැකියාවක් නැහැ. මරණසන්න සාක්ෂියසේම සිය දිවි නසා ගැනීමට පෙළඹවීම පවා අපරාධකරුවන්ට දඬුවම් දීමට යොදාගත හැකි බව මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරනවා. මරණසන්න ප්‍රකාශ මතම ලෝකයේ කිසිම රටක වරදකරුවෙක් හෝ නිවැරදිකරුවෙක් කරන්නේ නැහැ. විශේෂයෙන්ම නිවැරදිකරුවෙක් කරන්නේ. මොකද ඒකට හේතුව තමයි මරණසන්න සාක්ෂි කියන්නේ ස්වාධීනව අනෙකුත් සාක්ෂි වලින් ඔප්පු වුණා නම් පමණයි මරණසන්න ප්‍රකාශයක් මත යන්නේ. මේක වෛද්‍ය සාක්ෂි වලින් ඔප්පු කරන්න පුළුවන් DNA සාක්ෂි තියෙනවා. දැන් ස්ත්‍රී දූෂණය කළා මිය ගියානම් දැන් ඉන්දියාවේ අපි දැක්ක වෛද්‍ය ශිෂ්‍යාවක් එහෙම ස්ත්‍රී දූෂණය කරලා මරලා දාලා තිනවා. ඒතරයි ස්ත්‍රී දූෂණය සඳහා වුණාද නැද්ද කියන එක පශ්චාත් මරණ පරීක්ෂණ තියෙනවා. ඒ පශ්චාත් මරණ පරීක්ෂණය හොයාගන්න පුළුවන්. ක්‍රූරත්වයත් ඒ වගේ තමයි. ඉතින් ඒ සාක්ෂි අරගෙන තමයි අදාළ සැකකරු අධිකරණයට අරගෙන නඩුව විභාග කරන්නේ. සියදිවි නසා ගැනීම සඳහා යම්කිසි කෙනෙක් පොළඹවනවා නම්, ඒ වගේම උදව් කරනවා නම්, ඒවට කුමන්ත්‍රණය කරනවා නම්, ඒව දණ්ඩ නීති සංග්‍රහය අනුව මේ අවස්ථාවේදී වරදක් ලෙස ලබා ගන්න පුළුවන්. නමුත් ඊටාම පිරිසිදු සාක්ෂි මගින් ඒ ඔප්පු කළ යුතුයි. අමාත්‍ය සරත් වීරසේකර මහතා සතුව තිබූ දෙපාර්තමේන්තු දෙකක් ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙනවා. ඒ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යබලකා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන තිබෙනවා. ඒ අනුව සරත් වීරසේකර අමාත්‍යවරයාට ඉදිරි වැත්තේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනයයි. අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ දෙපාර්තමේන්තු දෙකක් ඉනිවත් කර ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. පසුගිය 29 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර තිබුණා. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්යබලකා දෙපාර්තමේන්තුව මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගනු ලැබුවා.
මෙයනු සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණක් මින් ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත. අප මේ පිළිබඳව සිදු කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස් සේවාව ශක්තිමත් කිරීම සඳහා පූර්ණ කාලීනව අවධානය යොමු කරමින් කටයුතු කිරීම සඳහා අවකාශ සලසා දෙමින් මෙලෙස සරත් වීරසේකර මහතාට ශ්‍රී ලංකා පොලිසිය සහ එහි කාර්යයන් ඇතුළත් කටයුතු සිදු කිරීමට බාර දී ඇති බවයි. महाजन आरक्षक अमात्यांश याटते पेवती आयतन देखा आरक्षक अमात्यांश याटतर गेनीमत समगम आरक्षक अमात्यांश आयतन संख्याव दोलहा दक्वा इहल गोस्ति बेनवा वेपर शीलकीन के विश्वास्य जाली याली तहवुरु करमीन सीत टीवी डॉट एल के लोकड पदक्कम दिनागानी ए बेस्ट वेब डॉट एल के श्रेणीगत किरीम अनवाई देश विदेश देशपालनिक आर्थिक क्रीडा तुरतुरु मेंम सांस्कृतिक में सह विनोदास्वादेन पिरी तुरतुरु सम्मपरव ओब वितकिनेन सियत अप यलित वरक सम्मानेट पात्र वुना वॉइस ऑफ एशिया माध्यचालयट अनुबद्धित अपगे सियलुम रूपवाहिनी गुवन विदुलि नालिका श्रीलंकीय अभिमानय इहलटम ओसवा तबमिन जात्यांतरय तुल श्रीलंकीय सलकुन तबन्नट समत्त वासेम श्रीलंकीय जनतावगे हदवत तुल निवर्दि अपक्षपाती सत्य तुरतुरु गवेषणे प्रमुख बवट पत्वीमटद समत्व तिबेनवा वॉइस ऑफ एशिया माध्यचाले प्रमुखतम सियत टीवी डॉट एल के वेब अडविय पसुगे वसर किहिपे तुल विविध सम्मानयंट पात्र उने वेब सांस्कृतिक नव्यकरणयकट लक्तरमिन सह सत्य तुरतुरु जनतावट लबा देमिन ए अनुव श्रीलंकीय जनतावगे विश्वासय तव तुरटत दिना गनिमिन एय तहवुरु कर गनिमिन बेस्ट वेब डॉट एल के 2021 श्रेणीगत किरीम अनुव තෙවන ස්ථානයේ දිනාගන මෙන් siyata.lk වෙබ් අඩවිය ලංකාවේ හොඳම වෙබ් අඩවිය අතරින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. අප පිළිබඳ විශ්වාසය තැබූ ආදරණීය වෙබ් පරිශීලකයින්ට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ගෞරවය. තමන් ඇමතිව සිටි සමයේ සාධාරණ ලෙස බෙදා දුන් ඉඩම් වලින් ජනතාව එළවා දැමීමට වත්මන් රජය උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ඉඩම් වල රජයේ හිතවතුන් පදිංචි කිරීමට උත්සාහ දරන බවයි විපක්ෂ නායකවරයාගේ චෝදනාව. නැතිබරි අනුපවුලට දුරදිග බලලා අපි ලබා දුන්නා තමන්ගේම නිවසක් හදා ගැනීමේ ඉඩම් ප්‍රමාණයක්. පර්ජස් 20 මේ ඉඩම් වල නිත්‍යානුකූල භාවය ගැන මම ඇමති කාලේ කිසිම UDA එකක් ආවේ නැහැ කිසිම සංගණනයක් කරේ නැහැ මේ ඔක්කොම උනේ රටේ ජනතාව මාව ජනාධිපති හැටියට නුසුදුසුයි කියලා තීන්දුව කරයින් පස්සේ දැන් මොකද්ද සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවටයි තීඩම් කුණු කොල්ලට විදේශිකින්ට අලෙවි කරනවා දැන් මේ ඉඩම් සූදුවක් යන්නේ දැන් මේ ඉඩම් සූදුවට තමුන්නාන්සලත් මම ඉද කරපු උදාගම්මාන පහත් අයිති වෙලා තියෙනවා. දැන් තමුන්නාන්සලා මේ ඉඩම් වලින් අයින් කරලා කාටද මේ ඉඩම් දෙන්න යන්නේ? දැනටමත් අක්කර 50 100 ලබා දුන්නු ගජමිතුරන්ට. මම එකක් කියන්න කැමතියි. මම ඇමති කාලේ කවුරුත් නිත්‍යානුකූල භාවයේ ප්‍රශ්න කරේ නැ. මේ තියෙන්නේ මොකද්ද? මිනිස්සෙක් හැදෙනවට තියෙන ඊර්ෂියා. කිසිම జగතෙකුට මේ ඉඩම් වලට අත තියන්න පීඩ තියෙන්නේ නැ. නව මුදල් සංශෝධන පනත ජනතාවගෙන් හොරා කෑසල්ලි සුදු කරන ලොන්ඩරි පනත ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නම් කරනවා මහනුවරදී මාධ්‍යවේදී නමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා විශේෂයෙන්ම නව මුදල් පනත බදු පැහැර අරින්නන්ට ඉනිමම් බැඳීම ඒ වගේම වංචා දූෂණවල යෙදිලා අත්පත් කරගෙන තියෙන ධනය නීත්‍යානුකූල කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීම ඔබ දන්නවා මේ රටේ नीति विरोधी धने गोवि जनता वगावने तीव्र जनता वगावने सामान्य यहापत व्यापारिक प्रजाव गावने उब गावने उब दिन मे कल तीन का गावद एकाकिन कुड़ व्यापारिक अनित्य तीन पाता कपंगना गाव अनित्यक तीन टेडर मगडिहार होर कंकर देशपालक देशपालक का अणु बल दुन राज्य निर्धारित अतलो सग्गाव कलु व्यापारिक अतलो सग्गाव मे धने तिबिन एन समय आंडू हदने खलु धन नीति अनुकूल भाव अग्नि सदात में मे प्रयत्न धरण इवगेम समहार देशपालक महाजन होर कंकर विदेश तेमपत्ल तिबिन अन्े विदेश गिनेन धने लंकावट गिन पिरीशुदर नैवत इसहट गिने तम हदन एनिसा मेम मुदल पनत विशेषम गत्तो महाजन होरकंकर एक्रेस्कर तीन कलु दने पिरिसुदु किरी में लोंडरी पनता
ගෑස් ගැටලුවක් බවට පත් කළ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. අද ගෑස් සිලින්ඩරයක් අලුතින් විලදී ගැනීමට රුපියල් 8000ක්වත් අවශ්‍ය බවයි ඔහු පවසන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලාෆ් සිලින්ඩරේ තියෙන උදවියට අර ලිට්‍රෝ සමාගමේ නිකුත් කරන ගෑස් සිලින්ඩරේ ලබා දෙන්නේ නැහැ. එතකොට දැන් ඒගොල්ලෝ අලුතෙන් සිලින්ඩරයක් ගන්න ඕනේ රුපියල් 8000කට වඩා අධික වෙනවා අලුත් සිලින්ඩරයක් ගන්න. පෞගේ සතියේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කෙට ලීටර් 12 ගෑස් එකේ මිල ගණන් දාලා ගැසට් නිවේදනයක් දැම්මා. දැන් ලිට්‍රෝ ගෑස් එක දැන් ලීටර් 12 ගෑස් ගහන්නේ නැහැ. දැන් ලිට්‍රෝ ගෑස් එක විකුණන්නේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් එක. දැන් මොකද්ද මේ කරන වේලුව? विपक्ष मंत्री එසේම කොවිඩ් ආසාදිතින් රටතුලට පැමිණීම වැළැක්වීම සඳහා පූර්ණ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන බවයි ඔහු පවසන්නේ. ආණ්ඩුවේ වගකීම තියෙන්නේ දේශපාලන තිරයක් පිටපස්සේ ඉඳලා උපදෙස් දෙන අයට හුඟකම් දීම නෙවෙයි සැබවින්ම ජනතාවගේ සහ රටේ අවශ්‍යතාවය ලෝකයේ පවතින තත්ත්වය තුළ ඉටු කිරීම. ඉතින් අපි සෞඛ්‍ය ආරක්ෂිත රටක් නිර්මාණය කරනවා විතරක් නෙවෙයි අපි වගකීමක් ගන්නවා මේ රටට එන හැම සංචාරකයෙක්ම කිසිදු රෝගී ආසාදිතෙක් කොරෝනා ආසාදිතෙක් නොවන පුද්ගලයන්ට විතරයි අපි අවසර දෙන්නේ අපේ රටට ඉන්න. වර්ජන තුලින් සියල්ල දිනිය නොහැකි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ජනපතිගේ නියෝගයට ඉහළින් කිසිවෙකුටත් යා නොහැකි බවයි උන්වහන්සේ පවසන්නේ. මේ අතර හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රාජ්‍ය සේවා අකණ්ඩ චක්‍රලේඛය ක්‍රියාත්මක කළ හොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවයි. පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන යෝජිත චක්‍රලේඛය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ක්‍රියාත්මක කරන ලෑස්ති වෙන්න එපා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කිසිම ලෙඩෙක් හරවල යවවද රෝහලකින් එන ඕනෑම ලෙඩෙකුට ප්‍රතිකාර කරා කිසිම ඛණ්ඩනයක් උනේ නැහැ. මේ චක්‍රලේඛය එහෙම ක්‍රියාත්මක කරන ලෑස්ති වුණොත් ඉදිරි දවස් 2-3 ඇතුළත සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ දැවැන්ත ක්‍රියාමාර්ගයකට මූණ දෙන්න සූදානම් වෙන කියන අනතුරු වැංගවීම අපි ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කරනවා. මේ සෞඛ්‍ය සේවයේ හැම එකටම වර්ධනය කරන්න ගියොත් ඒක කෙලින් බලපාන රෝගියටයි. වර්ධනය කළා මේක කරන්න පුළුවන් කමක් නැහැ. හෙදි ඌණතාවයේ පෙන්නලා මේක ජයග්‍රහණය කරනවා. වර්ධනයකින් මේක ජය ගන්න බෑ කියන එක මම කියනවා. සමහර උචි සමಿತಿ තමන්ගේ පැවැත්මට කරන වර්ජන මිස හෙද සේවාවේ උන්නතියට කරන වර්ජනය නෙමෙයි කියන එක බය නැතුව කියන්න කැමතියි. ජනාධිපතිතුමා නියෝග දුන්නා නම් ඒ නියෝගෙ උල්ලංඝනය කරන්න පුළුවන් කවුරුවත් නැහැ. රාජ්‍ය සේවයක් නෙමෙයි කරන්නේ. දිරන්නේ නැති ලන්ච් ෂීට් අද සිට සම්පූර්ණයෙන්ම තහනම් වනවා. රටක් ලෙස මේ තහනම අනිවාර්යයෙන්ම ඇගීමට ලක් විය යුතුයි. ඒ සමගම වගකිව යුත්තන්ගේ අවධානය තවත් වැදගත් කාරණයකට යොමු කිරීමට සියත අප සූදානම්. ඒ රට පුරා ගෙවුණු වසර කිහිපය තුළ බිහි වූ ලාභ ප්ලාස්ටික් අලිවිසල් වෙතයි. පරිසරයේ සුරකීමේ රජයේ තවත් පියවරක් ලෙස හෙට සිට දිරන්නේ නැති ලන්ෂීට් තහනම් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. කෙසේ නමුත් අනාගතයේ දරුණු පරිසර ගැටලුවක් බවට පත්විය හැකි තවත් බාල ප්ලාස්ටික් බොහොමයක් රට තුල භාවිතා වෙනවා. මේ වන විට බොහොමයක් ප්ලාස්ටික් භාණ්ඩ චීනය, ඉන්දියාව වැනි විදෙස් රටවලින් ආනයනය කරන බව අපකල විමසීමකදී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිකරුවන් ප්‍රකාශ කළා. බඩු ගොඩක් චයින එනවා. මෙහි නිෂ්පාදනයක් තියෙනවා. මෙහි බඩු ඉතින් කොලිටි ටිකක් අයිටම් දැන් එනෝ අඩුයි කොවිඩ් පස්සත් එක්ක. අපි ලංකාවේ මිනිසුන්ට ගොඩාක් කැමති වෙන්නේ ලංකාවේ බඩුමටයි. මේ අපිට රටෙන් එනවා, චීන වලින් එනවා, ඉන්දියාවෙන් එනවා. හැබැයි චීන වලින් එන බඩු ඔක්කොම කටියම කියන්නේ කැමති නැහැ කියලා. ඒ කියන්නේ ඉක්මනට කැඩෙනවා. අපි ලංකාවේ ප්‍රොඩක්ට් එක මදින්දා තමයි අපි පිට රටෙන් ඉඳන් ගෙන දෙන්න වෙන්නේ. අපි ප්‍රොඩක්ෂන් එක මේ කරා නම් අපේ මිනිසුන්ට ගොඩක් හොඳයි. නමුත් මෙලෙස ආනයනය කරනු ලබන ප්ලාස්ටික් භාණ්ඩ ඉතා ඉක්මනින් කැඩී බිඳී යන බවට පාරිභෝගිකයින් චෝදනා කරන බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. මේක තියෙනවා මේක ලංකා නිෂ්පාදන. මේවා ප්‍රමිතියෙන් හොඳයි, හයිජ හොඳයි, පාවිච්චියට හොඳයි. මේ පාවිච්චි කරන්න පුළුවන් කාලයක් මේ මේවා නම් තියෙනවා. ඉතින් නෝමල් ඒක ඉතින් ගොඩක් ක්වලිටි අඩුයි. මේ වැටුනොත් තමයි මේ කැඩෙන්න බලනවා. පුරුණා ඒ වගේ තමයි ඉතින් තියෙන්නේ බඩු.
නම්ත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ප්ලාස්ටික් භාණ්ඩ තත්වෙන් උසස් බව ඔවුන් පවසනවා. නමුත් මිල අධික බව සහ ප්‍රමාණවත් ලෙස නිෂ්පාදන වෙළඳපළට ලැබෙන්නේ නැති නිසා පාරිභෝගිකයින්ට ආනයනය කරන බාල ප්ලාස්ටික් මිලදී ගැනීමට සිදු වී තිබෙනවා. ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අප විමසීමක් සිදු කළා. ප්ලාස්ටික් නිෂ්පාදන අවසාන වශයෙන් අපද්‍රව්‍ය වශයෙන් එය කළමනාකරණය කර ගැනීම විශාල ගැටලුවකට ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල් පත් වෙලා තියෙනවා. මේ ප්ලාස්ටික් සම්පූර්ණයෙන් ඉවත් කර යුතු හෝ හැකි හෝ දෙයක් හැටියට අපි සලකන්නේ. මේ නිසා අපි ජාත්‍යන්තරව පිළිගත් 3R කියන සංකල්පය භාවිතාවට ගන්නවා. 3R කියන්නේ reduce, reuse, recycle කියන මේ ක්‍රම තුනම අපි අනුගමනය කරනවා. ගරු පරිසර අමාත්‍යතුමා විසින් තවත් ප්ලාස්ටික් වර්ග කිහිපයක් ඉවත් කිරීම සඳහා ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ගෙන යනවා ඇති. ඒ වගේම ගැසට් කිරීමක් කෙරේ. ඒ වගේ පරිසර අමාත්‍යාංශයේ විසින් භාණ්ඩ පරිශීලනය කළා තහනමට සුදුසුයි කියලා හිතන භාණ්ඩ තමයි ඉවත් කරනු ලබන්නේ. අනිත් සියලුම භාණ්ඩ භාවිතය දුරුමුඛ කරත් සම්පූර්ණ තහනම් වලට ලක්වන්නේ නැහැ. බලතරින්ට වගකීමක් තියෙනවා දවස් දෙකෙන් කැඩෙන හිල්වෙන බාල ප්ලාස්ටික් තහනම් කරන්න. ජනතාවට යුතුයකමක් තියෙනවා පාරිභෝගිකයන් ලෙස ලාභ බාල ප්ලාස්ටික් භාණ්ඩ භාවිතය නතර කරන්න. එසේ නොවුනොත් දිනක අපේ මහ පොළවෙන් මැණික් වෙනුවට ප්ලාස්ටික් ලොරි ටොන් ගණන් හමු වේවි. ගෙඩි මල් පළදරන ගසට සාරය දෙන ආදරණීය මිහිකත මේ ආවේ. ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. සියත අප ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. රසායනික පොහොරෙල්ලා උද්ඝෝෂණ කරන ගොවීන් අතර කාබනික පොහොරවලින් ගොවිපීම් සරු කරන්නන් පිළිබඳවද වාර්තා වනවා. මොරගහ කන්ද කළුගඟ මහවැලි කලාපයෙන් මේ කතාව වාර්තා වුණා. රසායනික පොහොර ඉල්ලා මැසිවිලි නැගීම වෙනුවට වස විසින් තොර කෘෂිකර්මාන්තයක් උදෙසා කාබනික පොහොර භාවිත කරමින් පවත්වාගෙන යන ගොවි බිමක් පිළිබඳවයි මේ තොරතුරු. මොරගහ කන්ද කළුගඟ මහවැලි කලාපේ හෙක්ටයාර 1700ක භූමිය මේ වන විට සාර්ථක වගා බිමක් බවට පත් කර තිබෙනවා. කාබනික පොහොර පමණක් භාවිතයෙන් සිදු කර ඇති රටකජු සහ මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක් නෙලාගත් බවයි ගොවි ජනතාව පවසන්නේ. වගා කරලා තියෙන රට කජු 30 ප්‍රවේදය මං ගියවර වගා කරලා ගුණා මේ කිලෝ 40ක් රට කජු කිලෝ 900ක් මං ගලවලා තියෙනවා. ඒක සාර්ථකයි ඒ වැඩේ. මෙම වගා බිම නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද එක් වුණා. මේ රටටම ආදර්ශයක් දෙන්න තමයි මේක අපි කටයුතු කරේ. කාබනික පොහොර, දියර පොහොර වර්ග දීලා ඉතා සාර්ථක අස්වැන්නක් ලබා ගන්න හැකියාව ලැබුණා. අනුරාධපුර සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ ප්‍රදර්ශනය ලබන 8 වෙනිදා සිට ආරම්භ වන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රදර්ශනය පවත්වන බවයි ඔහු පවසන්නේ. සඳහිරු සෑයේ ඉදිකිරීම නිම වූ පසු එය මෙරට දෙවන උසම ස්තූපය වනු ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ. සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ මහජනයාට වැඳ පුදා ගැනීම සඳහා පෙරහැර මගින් රටපුරා ප්‍රදර්ශනය කිරීම ලබන 8 වෙනිදා සිට ආරම්භ වෙනවා. ඒ අනුව කොළඹ ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී දින 47ක් පුරා සංචාරය කරමින් දිවයිනේ දිස්ත්‍රික්ක 18ක් ආවරණය වන පරිදි විහාරස්ථාන 48ක් වෙත මෙම පෙරහැර පැමිණෙනු ඇති. සඳහිරු සෑයේ කොත්වහන්සේ පැළඳවීමේ පුණ්‍යෝත්සවය ලබන නොවැම්බර් 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි. සදහැවතුන් සඳහා ස්තූපය විවෘත කිරීම නොවැම්බර් මාසයේදී සිදු කරන බවයි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ. මෙම සෑය ඉදිකර අවසන් වූ පසු ලංකාවේ චෛත්‍යයන් අතර උසින් දෙවන ස්ථානයට පත්වනවා. මේ සඳහිරු සෑය නොවැම්බර් මාසයේ 18 වෙනිදාට ලංකාවේ හතර දිග් භාගෙම බෞද්ධ ජනතාවට අනුරාධපුරයට ඇවිල්ලා වැඳ පුදා ගන්න පුළුවන් තවත් විශේෂිත පූජනීය ස්ථානයක් විදියට මහ ජනතාවට පවරලා දෙන්න. මෞබිම වෙනුවෙන් සටන් කළා මියගිය සෙබළුන්ගේ ඒ වගේම ජීවිත නොතකා සටන් කළා අද ආබාධිත තත්ත්වයට පත් වෙලා ඇඳන් උඩ රෝද පුටු උඩ ඉන සෙබළුන්ගේ කරන ලද සේවයට කෘතගුණ කැලකීමක් විදියට තමයි මේ සෑය ඉදි කරන්නේ. ශ්‍රී ලංකා මාතාවගේ මේ ශ්‍රේෂ්ඨ වීර පුතුන් ඉරහඳ පවතින තාක්කල් ඒ සෙබළුන් ඒ නිලධාරීන් කරපු සේවය අපේ රටේ අනාගතයේ බිහිවන පරම්පරාවල් වලට මතකයේ පවතිවා කියන අදහසින් තමයි මේ මහා චෛත්‍ය රාජානන්ට සඳහිරු සෑය කියලා නම් කරලා තියෙන්නේ.
අලිමිනිස් ගැටුම දැන් සාමාන්‍යකරණය වෙලා. අලි කහලා මිනිස්සු මැරෙනවා. මිනිස් වෙඩි පහරින් අලි මැරෙනවා. දඩියක් කරුවෙකුගේ වෙඩි පහරකට ලක් වූ සද්දන්තයෙකු බේරා ගැනීමට ගිරිතලේ පශු වෛද්‍ය කණ්ඩායම දරන උත්සාහයක් පිළිබඳවයි මේ කතාව. සෝමාවතිය ජාතික වන උද්‍යානය තුල සිරසරණ මේ සද්දන්තයාගේ උස අඩි 9යි. වයස අවුරුදු 35ක් පමණ ඇති. මේ සද්දන්තයාගේ පසුපස පාදයට වෙඩි බෙදී තිබෙනවා. එම තුවාලයේ සූකිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය සමීර කලිඟුවරච්චතුළු පිරිස විශාල වෙහෙසක් දරන අයරු අප පොළොන්නරු වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා. ජීවිතය බේරා ගැනීම සඳහා අකණ්ඩව ප්‍රතිජීවකෙන්නත් ලබා දිය යුතුව තිබෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.